බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කර ගන්න. මල්බෙරි රෙසිඩන්ස් 1889 සුපිරි චරිත දෙකක් ඉපදුනා. මේ දෙන්නම එක වගේ. කවුද දෙන්න? හිට්ලර්යි චාලි චැප්ලින්. හිට්ලර්ටත් තිබුණා උඩු රැවුලක්. චාලි චැප්ලින්ටත් තිබ්බා උඩු රැවුලක්. දෙන්නම ඉපදුනේ කවුරුද්දේ? හැබැයි චරිත දෙකක්. චරිත දෙකක්. හිට්ලර් ගරු කතානායකතුමනි මුළු ලෝකෙම ඇඬෙව්වා. චාලි චැප්ලින් ගරු කතානායකතුමනි මුළු ලෝකෙම හිනස් සෙව්වා. දැන් අපිට මේ බඩු දෙකම තියෙනවා ලංකාවේ. ඇන්ටන් ජෝන්ස් කෙත් සින්දුවක් තිබුණා. බොදුමාන මතක ඇරි. ඒ සින්දුවේ නමක් තියෙන්නේ ආසයි බයයි සයුර බලා කියලා. ඒ සින්දුවේ හොඳ කෑල්ලක් තියෙනවා. වෙසක් සඳ නැගෙද්දි මලකඳන් පාවෙද්දි නෑදෑ හිතවතුන් වැළපුණා. හඳසෝකෙන් ලත වෙද්දි net කඳුලෙන් බර වෙද්දි මලමිනි ගොඩට ගෙන එනවා. අපේ මිනිස්සු මොකද ඉන්දුවේ අදහසවත් දන්නේ නැහැ. වන්මෝ කියලා කෑ ගැහුවයි කිව්වා. දැන් මේ 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 මන්ත්‍රීවරුත් එහෙම තමයි වන්මෝ. ගෝඨාභය මහත්තයා කැසට් දැක්කම වන්මෝ. අයි තේරෙන්නේ නැහැ මේ කෑ ගැහුව පිළිවස්සින. 1969 හඳට ඇපොලෝ 11 ගියපු වෙලාවේ හඳේ අවසානයේ දැම්මේ සමරු ඵලකයේ ගැහුවේ we came in peace for all mankind කියලා. අපි ආවේ සාමය වෙනුවෙන් මුළු ලෝකෙටම කියලා. නොවැම්බර් 16 වෙනිදාත් ලංකාවේ මිනිස්සු 69 ලක්ෂේ ප්‍රාර්ථනා කරේ හිම තමයි. හැබැයි බඩු එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඇත්ත කතා කරපු මිනිහෙක්, කෙලින් කතා කරපු මිනිහෙක් අවුරුදු 4කට සුපිරි ගෙදරට ඇරින්නේ මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉඳන් දෙවනත් කිරීමේ වරදට. මේ පාර්ලිමේන්තුව තුල සත්‍ය කතා කිරීමේ වරදට. ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ කුරහන් තමන්ගේ පවුල පෙන්වන්න නෙමෙයි අඳුර මේ අඳුර මැදින් ගලපන්නතුමා පොයින්ට් හොඩේ කකින් www.headlinenews.lk බලමු ඉදිරියෙන්.